හදවත් යාකරෙන රන්මාවත් ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී ආරම්භ වුණා අද උදෑසන. රුපියල් කෝටි 3000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත් කිරීමත් එවැගේම ඉදිකිරීමත් අද දවසේදී ආරම්භ වුණා. හදවත් යාකරෙන රන්මාවත් ජාතික වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සංකල්පයක් මතයි එම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ මාවනැල්ල නගරයේදී. රුපියල් මිලියන 2480ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙනු මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ මාවනැල්ල අරනායක හොරේවිල මාර්ගය ජනතා හිතිරපත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල හේමාතගම ගම්පොළ මාර්ගයේද ජනතා හිතිරපත් කෙරුණේ අග්‍රාමාත්‍යතුමා අතින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5780ක්. අනතුරුව මාවනැල්ල නගරයේ ජනහමුවක් පැවැත්තුණා. එෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. පොදු විපක්ෂය බොහෝ විට චෝදනා කරන්නේ මේ ආණ්ඩුව මොනවද කළේ කියලා. අපි යුරෝපා මාළු තහනම ඉවත් කරගත්තත්, GSP ප්ලස් ලබා ගත්තත්, රටේ ණය ගෙවමින් යහපාලනේ හොඳ ගමනක් ගියත් හැමදාම පොදු විපක්ෂය කියන දේ තමයි මොනවද කළේ කියන. ඒගොල්ලෝ ඇස් කෙටි දෙකට හෙන ගහලද කියලා අහන්න ඕනේ. අද මේ පාරවල් 200ක් විවෘත කරන මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මේ ජනතාව අතරට ඇවිල්ලා තියෙනවා. මේව බලාගන්න. හදවත් යාකරන රන්මාවත් තුළින් පොදු ජනයාට පහසුවෙන් යන්න එන මේ පාරවල් ටික හදන්න අපි සූදානම්. මේ අයවැයෙන් පසුව අපේ අමාත්‍යාංශයෙන් ලංකාවේ මැතිවරණ කොට්ටාස 160කට මේ අවුරුද්ද තුළ රුපියල් මිලියන 100 බැගින් සියලුම මැතිවරණ කොට්ටාස වලට අපි ලබා දෙන බව මාද කියන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමාට අපි මේකට ස්තුතිවන්ත වෙන්නෝ. මම හිතන්නේ මේ තරුණ තරුණිය බලාපොරොත්තු වෙන්නේ හොඳ අනාගතයක්. ඉතින් මහා මාර්ග හදලා විතරක් ඉතින් අවසන් වෙන්නේ නැහැ. මේ මාර්ග වලින් ගිහින් තමයි ඔබ සියලු දෙනා අනාගතේ ලබලා දෙනවා. ඉතින් අපි බලමු එකෙන් ආර්ථිකය දියුණු කරන්නේ, රැකියාව වලට යන්න, අධ්‍යාපනය දියුණු කරන්න අපි මේ වැඩ කටයුතු කරගෙන අපි අනාගතේ තවත් ශක්තිමත් කරමු. මම ඉස්සෙල්ලම බැලුවේ මේ අවුරුදු පහ ගතද්දී මම අමාරු වැඩ කටයුත්තක් ගත්තා. කොච්චර අමාරුවෙන් මේ ගෙනිච්චද? පිටින් උත් ගැහුව, ඇතුලෙන් උත් ගැහුව. කොහොම හරි මේ රටේ ගිහින් තියන ඔබට අනාගතයක් ලබලා දෙන්න. ඒක මම ලබලා දෙනවා කියලා ප්‍රකාශ කරමි. ඒ ගැන බය වෙන්න එපා. අඩිතාලද දැම්ම. දැන් අපිට ඉදිරියට යන්න පුළුවන්. බස්නාහිර හා වයිම පළාත් යාකරෙන කොච්චි කඩේ පාලමද අද ජනතා අයිතිරපත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1500ක්. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.